හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමකීර්ති අතුකොරළ මහතාගේ දෙවන ගුණානුස්මරණ පින්කමක් නාරායන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්ුණා. පොදුජන තරුණ පෙරමුණයි මෙය සංවිධානය කළේ. මැතිඅමතුරු නඳුළු පිරිසක් ඊට එක්ුණා. අරගලකරුවන් පිරිසකගේ පහර දීමින් ජීවිතක්ෂයට පත් වූ ප්‍රේමකීර්ති අතුකොරළ මහතා මෙන්ම ඒ මහතාගේ ආරක්ෂක නිලධාරියාව සිටි සැරෙන් ජයන්ත ගුණරත්න මහතා වෙනුවෙන් පැන්වැඩීමක්ද සිදු කළා. අමාත්‍යංශ 15කින් යුත් ඇමති මණ්ඩලයක් කරහා මෙරට සියලු රජයේ කාර්යයන් පළදායි ලෙස කරගත හැකි ආකාරය වෙරිටි රිසර්ච් ආයතනය පෙන්වා දෙනවා. ඔවුන් කළ අධ්‍යයනයකදී මේ බව තහවුරු කරගෙන ඇති. ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍යමක් කොළඹදී පැවැත්ුණා. ඉන්කියු කොන්ටම් ආයතනය සංවිධාන කළ අලුත් අවුරුදු උත්සවයක් හොරණ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා. ජන ක්‍රීඩාවලට හා අලුත් අවුරුදු චාරිත්‍රවලට මෙහිදී මුල්තැන දී තිබුණා. විචිත්‍රාංග රැසක්ද ඊට ඇතුළත්. ඉන්කියු ආයතන සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ ඩිලාන් ගුණරත්න මහතා ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. ජනප්‍රිය නරුනිලියන් කීප දෙනෙකුද අලුත් අවුරුදු උත්සවයට සහභාගී වුණා. අනුරාධපුර දිස්ත්‍රික් මාධ්‍යවේදී සංගමේ සාමාජිකවන් හා පවුලුල සමාජිකින් එක්ව අවුරුදු උත්සවයක් සංවිධානය කළා. අනුරාධපුර හරිශ්චන්ද්‍ර ක්‍රීඩාපිටියේදී එම උත්සවය පැවැත්ුණේ. සංගීත පුටු තරඟ කඹැදීම, අලියට ඇසදිවීම, කොට්ටාපුර ආදී ජන ක්‍රීඩා රැසකින් උලිල වර්ණවත් වුණා. දේශාභිමානී කලාපදනමේ මෙහෙවීමෙන් අවුරුදු උත්සවයක් මාලිගාවත්ත පීඩී සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා. කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජන ක්‍රීඩාවලට මුල් තැන දෙමිනුයි අලුත් අවුරුදු උත්සවය පැවැත්ුණේ. වැල්ලවාය බුත්තල ඔක්කම්පිටිය විජයබා ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් හා කාර්ය මණ්ඩලය එක්ව බුදුරුවක් ඉදි කළා. බෝධි රෝපණයක්ද ඊට සමගාමීව සිදු වුණා. විදුහල්පති ඩී.එම්. වීරසිංහ මහතාගේ උපදෙස් අනුවයි මෙය ඉදි කෙරුණේ. මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල පසුකේදා මහනුවර බෝගම්බර පිටියේදී පැවැත්ුණා. ඒ මේජර් ජෙනරාල් ආර්.එම්.එම්. රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාසලේ දරියන්ගේ සහභාගිත්වයෙන් ක්‍රීඩා තනක රැසක් පැවැත්ුණා. විදුහල්පතිනි ශශිකලා සීනාධීර මහත්මියගේ මූලිකත්වයෙන් පැවති උත්සවයේ සංවිධානය කළේ ප්‍රාථමිකංශයේ සහකාර විදුහල්පතිනි TPTS අල්විස් මහත්මිය ඇතුළු ගුරු මණ්ඩලයේ මූලිකත්වයෙන්.